අයිබෝවන් මගේ නම ලසන්ත අමරසිංහ මගේ බ්‍රෑන්ඩ් එක ද චාන්ස් ස්පෝර්ට්ස් අද අපි කතා කරන්න යන්නේ බැට් එක ගැන තියෙන මිත්‍යා මත ඒ වගේම LPL IPL වගේ ෆ්‍රැන්චයිස් මැචස් ගන්නකොට කස්ටමයිස් බැට් එක පවර් හිටින් බැට් සේම තියෙනවද බැට් එකක් තෝරගන්නකොට බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ඉතින් අද මම පුතාලට කියන්න යන්නේ බැට් එකේ තියෙන මිත්‍යා මත තමයි සමානට බැට් එකක් ගන්නකොට බර මැට් එකක් ගත්තාම ටිකක් සෙල්ලම් කරනකොට සීසන් කරාම බර අඩු වෙනවා කියන එක. මම කියන්නේ බැට් එකේ බර කිසිසේත්ම අඩු වෙන්නේ නැහැ. සීසන් කරා කරනකොට අඩු වෙන්නේ නැහැ. සෙල්ලම් කරනකොට අඩු වෙන්නේ නැහැ. ඒකෙන්ද බැට් එකක් ගන්නකොට ඉස්සෙල්ලාම තමන්ගේ වේට් එකට සරලම විදිහට බැට් එකක් තෝරා ගන්න. එහෙනම් දැන් පුතාලා කරන ලොකු වැරද තමයි ප්‍රැක්ටිස් වලට සමහර අය ගන්නවා ඉංග්‍රීසි වල බැට් ගන්නවා එක පාටම පොඩි කාලෙම. මම කියන්නේ ප්‍රැක්ටිස් වලට ගන්න එපා එක පාටම ඉංග්‍රීසිලෝ බැට් එකක් මම කාශ්මීරලෝ බැට් එකක් පෙන්වන්න මේ දාලා තියෙනවා කාශ්මීරලෝ කියලා ගහලා තියෙනවා ඉස්සෙල්ලාම සෙල්ලම් කරන ප්‍රැක්ටිස් කරනකොට මේ වගේ බැට් එකක් ගන්න අරගෙන පුතාලා දැන් මේක සෙල්ලම් කරනවා සමහර වෙලාවට කොන්ක්‍රීට් එකේ සෙල්ලම් කරනවා ටර්ෆ් එකේ සෙල්ලම් කරනවා මැටින් එකේ සෙල්ලම් කරනවා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා සින්තටික් එකේ සෙල්ලම් කරනවා ඉතින් යාළුවන්ටත් දෙනවා ඒකින්ද පුතාලා යාළුවෝ තරහ කරගන්නවත් බෑ ඉතින් මේ කොත්තන සෙල්ලම් කරයි දන්නේ නැහැ පොඩි හින්දා ඒකින්ද එක පාට හොඳ බැට් එකක් ගන්න එපා ඒ වගේම තමයි මැච් ගහනකොට මේ කාෂුන බැට් එකෙන් සෙල්ලම් ගන්නත් බෑ එතකොට ඔයා ගන්න ඕනේ ඉංග්‍රීසි වල බැට් එකක් ඉංග්‍රීසි වල බැට් සාමාන්‍යයෙන් ගණන් රුපියල් 29000 ඊළඟ තමයි තියෙන්නේ ඒකින්ද කාෂුන බැට් එකකින් මැච් එකක් ගහන්න ගියොත් සමහර වෙලාවට ලාන්සෙම අඩු වෙන්න පුළුවන් ඕගොල්ලන්ට සල්ලි මදි නම් අපි ළඟ තියෙනවා රුපියල් 30000ට ක්‍රිකට් භාණ්ඩ කට්ටලයක් ඒක ප්‍රැක්ටිස් වලයි මැච් එකටයි දෙකටම හරියන්න සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි යම්සි මට්ටමකට තමයි මැච් ගහන්න පුළුවන්. ආ හොඳනම් මැච් ගහනවා ඉංග්‍රීසි වල බැට් එකට අනිවාර්යෙන්ම යන්න. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වාගේ ඉංග්‍රීසි වල බැට් එකක් තිබුණත් පුතාලට ප්‍රැක්ටිස් වලට ඉංග්‍රීසි වල බැට් එක ගන්න එපා. ඔයාලා කරන ලොකු වැරද්ද එතන තමයි. මොකද හේතුව ඉංග්‍රීසි වල බැට් එක ප්‍රැක්ටිස් කරාම ඔයාගේ බැට් එක ඉක්මනට සවුත් වෙනවා. සවුත් වුණාම ඔයාට ක්‍රැක් වෙනවා. බැට් එකේ හුඟක් ඩැමේජස් වෙන්න පුළුවන් ඉක්මනටම. ඊට පස්සේ බැට් එක ගෙවෙනවා. ප්‍රැක්ටිස් වලට ඔයා කාෂුන බැට් අනිවාර්යෙන් තියාගන්න. ඔයාට බැට් දෙකක් තියාගන්න සල්ලි නැත්තම් පුළුවන් නම් පොදු බැට් එකක් තියාගන්න. ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් විදියට ප්‍රැක්ටිස් වලදී. ඔබ ඒතර හැමිස්සෙන් බැට් ගන්න ඕනේ නැහැ. බලන්න කාෂුන බැට් එකක් අරගෙන ඒකෙන් ප්‍රැක්ටිස් කරන්න. මැච් එකට තමයි අපිට අනිවාර්යෙන් ඉංග්‍රීසි බැට් එකක් අවශ්‍ය වෙන්නේ. අනිත් මේව තමයි හුඟක් ඔයගොල්ලෝ කරන වැරදි මිස්ටේක්ස්. ඉතින් මේවා හොඳට බලලා තමන්ගේ මිල මුදල් අම්මා දෙමාපියන්ගේ මුදලු පරිස්සම් කරගෙන මේ වගේ දේවල් ඔයගොල්ලෝ මේ පරිස්සමින් කරගෙන යන්න. ඒ වගේම මගේ ළඟ තියෙනවා බැට්ස් ගත්තොත් එහෙම මේ ඇයිල මම ඉස්සලා පෙන්නේ කාෂුන ලෝ බැට් එකක්. ඒ වගේම මම ළඟ තියෙනවා ඉංග්‍රීසි ලෝ බැට්ස්. ඉංග්‍රීසි ලෝ මගේ ළඟනේ මේ අපේ ලංකාවේ තියෙනවා. මේ වගේ ඉංග්‍රීසි ලෝ බැට්ස් තියෙනවා. මේවා ග්‍රේස් බලන්න. ඉංග්‍රීසි ලෝ බැට් එක ලොකු වෙනසක් තියෙනවා. මේ ග්‍රේන්ස් එහෙම හිමි හිමි ග්‍රේන්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රේන්ස් 6ක් 7කට වඩා තියෙනවා නම් සෑහෙන හොඳයි බැට් එක. ඉතින් එක්කම ග්‍රේන්ස් එක්කම බලන්න ඕනේ බැට් එකේ කලර් එක පොඩ්ඩක් බලන්න. සමහර තැන් පාට දෙකට තියෙනවා. ඊට පස්සේ බලන්න මේ ස්විස් ස්පොට් එක බලන්න. ස්විස් ස්පොට් එක බලන්න හොඳට. ඒවා සීසන් කරනවා බැට් එක. මේ ස්විස් ස්පොට් එක තමයි හොඳට සීසන් කරගන්න වැඩිය බෝලේ වදින්න මෙතන. මේ ඒරියා එක. මේක සාමාන්‍යයෙන් ඒෂියන් කන්ට්‍රි ඒ වගේම අනික් රටවල් එක්ක එංගලන්තය වගේ රටවල් සෙල්ලම් කරනකොට මේක පොඩ්ඩක් උස් පහත් වෙන්න පුළුවන් ඒරියා එක. මොකද එහේ බෝල් එක උඩ එන්නේ අපේ ලංකාවේ මේ ඉන්දියාව වගේ රටවල් එහෙම බංගලාදේශයෙන් බෝල් එක පොඩ්ඩක් පල්ලෑට වැඩියක්ම අනිත් රටවල් වල බෝල් එක උඩ එනවා. ඒකින්ද සමහරට ඒක පොඩ්ඩක් උස් පහත් වෙන්න පුළුවන්. ඒක මේජ් එක අපි සාමාන්‍යයෙන් දැන් ICC එකෙන් දෙන්නේ නැහැ මහා තුඟක් මහදට. ඒක යම්සි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ඒජ් එක ඔන්ටඩා මහත් කරන්නත් බෑ. හීනි කරාම බැට් එකේ ට්‍රාවලින් එකට බලපානවා. ඒකේ ඉඳව බැට් එකක් ගන්නකොට හරි අමාරුයි මැනුෆැක්චර්ඩ ඔයාලා බැට් එකක් හදන්න. මගෙන් හුඟක් ප්‍රශ්න අහලා තිබුණා. ඇයි මේ කස්ටමයිස් නැත්තම් පවර් හිටින් බැට් කැඩෙන්නේ කියලා. ඔව් මේක කැඩෙන්න පුළුවන්. මේ මේ ඉංග්‍රීසි වල බැට් එකක් ඕනලා කැඩෙන්න පුළුවන්. මේක ලීය. ඉතින් ඒ 140යි 150 ස්පීඩ් එකේ ෆාස්ට් බෝල් කරන බෝල් කරනකොට මේ ලීය ඕනලා කැඩෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ නෑ මේ කම්පනිය බැට්ස් ඔක්කොම මේ නරකයි කියන එක. ප්‍රැක්ටිස් කරන ප්ලේයකින් උනම් බැට් එක හද හද ගහන්න පුළුවන්. ඊට පස්සේ මැච් ගහනවා අන්ඩර් 13 15 17 මම හිතනවා මේක සුදුසු නෑ කියලා.
වෙන බැටරිය යන එක තමයි හොඳ. ඒ බැටරිය කැඩෙන ක්‍රම තියෙනවා. මේ ක්‍රැක් එක යන එක තියෙනවා මේ අතට. මේ අතට කැඩුණොත් බැට් එක හුඟක් කාලවට අපිට හදන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිස් ටට්ටට. ඉතින් නැෂනල් ප්ලේයර්ස් ලා ගායක අප්තු ක්ලබ්ස් ගහන අය ඒගොල්ලන්ට බැට්ස් හුඟක් තියෙනවා. ඉතින් මම හිතනවා පුතාලට මේක තේරෙන්නේ නැති කියලා. මේ ඇවිල්ලා මම එංගලන්තෙන් ගේන බැට්ස්. මේ එංගලන්තෙන් ගේන බැට් එක. මේ බැට් එක සාමාන්‍යයෙන් රුපියල් 120,000 කතර වෙනවා. මේ ඇවිල්ලා මේ බැට් එක හරියම බර අඩුයි. ඒ වගේම ග්‍රේන්ස් හොඳටම තියෙනවා. මේ බැට් එක ඉංග්‍රීසි තන බැට් එක GM බ්‍රෑන්ඩ් එක. ඇවුවනේ මොන බ්‍රෑන්ඩ් එක හොඳ කියලා. මේ කම්පනියත් ලෝකේ ප්‍රසිද්ධම කම්පනියක්. ඒක එක එක කෙනාගේ චොයිස් එක ගන්නවා. ඒ වගේම ඉතින් මේ බැට් එක ඇවිල්ලා ග්‍රෙනිකල්. මේ බැට් එකත් රුපියල් 84,000 කතර අපේ මේ ෂෝරූම් එකේ. මේ බැට් එක හොඳටම මේ ග්‍රේන්ස් තියෙනවා. ග්‍රේන්ස් 7කට එහා තියෙනවා. මේ බැට් එක ලෝකේ ප්‍රසිද්ධම බැට් එකක්. මම හිතන්නේ 1-2 වගේ තියෙනවා. කොකබුරා මේ ග්‍රෙනිකල් GM. මේකත් මම එංගලන්තෙන් ගෙනාවේ. මේ ඇවිල්ලා කොකබුරා බ්‍රෑන්ඩ් එක. මේ තව බ්‍රෑන්ඩ් එකක්. මේක මගේ ආසම් බ්‍රෑන්ඩ් එක. මේ කොකුරා බ්‍රෑන්ඩ් එක ලෝකේ නම්බර් 1 ප්ලේයර්ස්ලා. ඒ කාලේ අපේ වර්ල්ඩ් කප් එක 1996 සනත් ජයසූරිය සෙල්ලම් කරා. ඒ වගේම අරන්දු සෙල්ලම් කරා. ඉතින් ලෝකේ හොඳම ප්ලේයර්ස්ලා සෙල්ලම් කරු මේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මමත් ආසම් බ්‍රෑන්ඩ් එක තමයි කොකුරා බ්‍රෑන්ඩ් එක. මේ ඇවිල්ලා අලුත් වර්ෂන් එක. මේ 2024 අලුත් වර්ෂන් එක. දැන් මේ බැට්ස් දෙකම එකම බැට් එක. මේ බැට්ස් දෙකේ මේ කොකබුරා බ්‍රෑන්ඩ් එක. මේ මගේ වම් පැත්තේ තියෙන බැට් එක. මේක රුපියල් 220,000 වෙනවා එකම බ්‍රෑන්ඩ් එකෙන්. මේ පැත්තේ තියෙන බැට් එක 85,000 වෙනවා එකම බ්‍රෑන්ඩ් එක. හැබැයි මේකේ ක්වොලිටිස් දෙකයි. මේ බැට් එක මම පටන් ගන්න 49,000 ඉඳන් ඉහළට. මම ඒ වගේ මගේ 105,000 වෙනකම් බැට් සයිඩ් දෙනවා කොකබුරා බ්‍රෑන්ඩ් එකෙන්. මේ ඔයගන්ට තේරෙන එකම බ්‍රෑන්ඩ් එක. මේක ඇවිල්ලා 301. මේක ඇවිල්ලා ගෝස්ට් ප්‍රෝ එක. මේක හොඳ බැට් එකක්. මේ ග්‍රීන් සේම මම හොඳ බැට් එක ට්‍රැවල් කරනවා. දන්න අය මේක මේ කොකපුරා බැට් එකෙන් සෙල්ලම් කරලා පුරුදු අය මේකම තමයි ඉල්ලන්නේ. මේ බැට් එක ඇවිල්ලා SS. මේක ඉන්දියන් කම්පැනි එකක්. දැනට ඉන්දියාවේ තියෙන ලොකුම බැට් කම්පැනි දෙකෙන් එකක්. එකක් තමයි SD. මේ ඇවිල්ලා SS කම්පැනිය. මේක අපිට ඉන්දියාවෙන් ගන්න බෑ. මේක ලංකාවට එන්නේත් නෑ. මේ වර්ෂන් එක මේ ක්වලිටි එක යන්නේ කෙලින් මේ එංගලන්තයට. දැනට ලෝකේ වැඩියම්ම ප්ලේස්ලා ස්පොන්සර් කරන්නේ SS බ්‍රෑන්ඩ් එකෙන් මේ ටොන් එක. ඉතින් දැන්ට මම හිතන විදිහට ලෝකේ වැඩිම ප්ලේස්ලා ප්‍රමාණයක් ඉන්ටර්නැෂනල් ප්ලේස්ලා ෆ්‍රැන්චයිස් ප්ලේස්ලා වැඩි සෙල්ලම් කරන්නේ SS බ්‍රෑන්ඩ් එකෙන්. ඒ වගේම මේක තමයි ඉන්දියාවේ තියෙන ලොකුම කම්පනිය සහ පරණම කම්පනි SG කම්පනිය. ඉතින් මේකෙන් බැස් තියෙනවා අපිලා ඉංග්‍රීසි ලෝ බැග්ස් ගන්න පුළුවන් SS එකේනොයි SD MRF KG ඒ වගේ බැස් තියෙනවා DSC. මේ බැස් ගන්න පුළුවන් ඔයගලන්ට 39,000 ඉඳන් ඉහළට ගන්න පුළුවන් 104,000 බැට්ස් ඇවිල්ලා තියෙනවා. මේකත් ඉන්දියාවේ තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක්. හොඟා ප්ලේස්ලා ස්පොන්සර් කරනවා. ඉතින් මම මේ ෆැක්ටරිස් ඔක්කොම ගිහිල්ලා තියෙනවා. ඒක මම දැකලා තියෙනවා. මම ඇචිනා ඔන්න වීඩියෝ කරලා පෙන්නන්න ඉස්සරහට ඔයගොල්ලෝ මොනවා තුන මොන මොනලා කතා කරන්න. මේ බැට් එක තමයි මේක ඇවිල්ලා MRS. මේකත් තව බ්‍රෑන්ඩ් එකක්. අපි දැන් මේ දිගටම කතා කරනවා බ්‍රෑන්ඩ් ටික ගැන. මේ ජීනියස්. මේ බැට් එකෙන් සෙල්ලම් කරන්නේ විරාට් කෝලි. මේක පටන් ගත්තේ තෙන්දුල්කරගෙන්. ඊට පස්සේ ලාරා සෙල්ලම් කරා. දැන් ශිඛර් ධවන් සෙල්ලම් කරා. දැන් විරාට් කෝලි සෙල්ලම් කරනවා. ඉතින් මේක ඉන්දියාවේ චෙන්නයි වල තියෙන ටයර් කම්පනියක්. මේ ඇත්ත කතාව ඇවිල්ලා ටයර් කම්පනියට අවශ්‍ය වුණා තෙන්දුල්කර ස්පොන්සර් කරන්න. හැබැයි ඒකේ ICC රූල් එකක් තියෙනවා. මැනුෆැක්චර් කෙනෙක් නෙමෙයි නම් ඒගොල්ලන්ට බැට් එකක් හදන්න ස්පොන්සර් කරන්න බෑ ටයර් කම්පනිය කෙලින්ම. ඒකෙන් ඒගොල්ලෝ බැට් එකක් හදන්න ඕනේ. ඒගොල්ලෝ මොනවද කරේ MRF කියලා බැට් එකක් හදන්න ගත්තා. ඒ වගේම තමයි මං ඉස්සලා පෙන්නපු බැට් දෙකම තියෙන්නේ ඉන්දියාවල මීරට් නගරේ. මීරට් කියන ගමේ තියෙන්නේ. හරි දුරයි. දිල්ලිවල ඉඳන් හුඟක් දුර යන්න ඕනේ. ඉතින් මම ඒ ඔක්කොම ගිහලා තමයි බඩු අරන් ඇවිල්ලාකින් තෝරලා හැම පුතාලන්ට දුවලට දැන් ලොකු දැනුමක් ඇති බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ කොහොමද හොඳ කියලා කියන්න බෑ. මම ඉස්සලා කිව්වා කොකබුරා. මං මගේ ආසම් බ්‍රෑන්ඩ් එක කොකබුරා. ඊට පස්සේ ග්‍රෙනිකල් GM එක ඉංගලන්තෙන් ගේන්නේ. ඊට පස්සේ නිව් බැලන්ස් තියෙනවා. ඉතින් මේවා ඉංග්‍රීසි ලෝ. හැබැයි ඉන්දියාවෙන් හදන බැස්ට් එකත් ඉංග්‍රීසි ලෝ තමයි. ඔයගොල්ලෝ කොහොමද ඉංග්‍රීසි ලෝ ඉංගලන්තේ ඉන්දියාවේ කොහොමද තියෙන පකිස්තානයේ මේ කරන්නේ කොහොමද? ඒගොල්ලෝ ඕකේන ලීය ගෙනල්ලා ඒගොල්ලෝන්ගේ බ්‍රෑන්ඩ්ස් ඒ කම්පනි ඒ මැනුෆැක්චරර්ස්ලා ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් හදනවා. SS, SG, SF, DSC, KG ඒ වගේ ඒගොල්ලෝ ස්පාටන් ඒ වගේ ඒගොල්ලෝ කම්පනි තියෙනවා. ඒ කම්පනිය හදන නම තමයි ඔයගොල්ලෝ මේ බ්‍රෑන්ඩ් කියන්නේ. ඊට පස්සේ ෆේමස් කරන්න ඒගොල්ලන්ගේ සේල්ස් වැඩි කරගන්න ඉන්ටර්නැෂනල් ප්ලේස්ලව ස්පොන්සර් කරනවා. ඉතින් මේවට රැවටෙන්න එපා. අපි මේ රැවටෙන එක නවත්තලා අවගලන්ගේ දෙමාපියන්ගේ අතේ තියෙන මුදලට බැට් එකක් ගන්න කෙනෙක්ව ස්පොන්සර් කරනකොට ස්පොන්සර්ලා වැඩි වෙන්න ස්පොන්සර් කරන්න ප්ලේස්ලට ඒ බැට් එකේ ගාණ වැඩි වෙනවා. නමට යන්නේ නැතුව විශේෂයෙන් අපේ ලංකාවේ
කෝචස්ලා හොඟක් නර්ක වැඩකමහින්න ඔවාන්ට විශ්වාසවන්ත අපේ ආයතනය අවුරදු විසිහතක් පරණයි. කෝචනෙක් වසයෙන් ළමයි දස් ගාන්ඩ උගන්නලා තියෙන කෝචනෙක් වසයෙන් මම පුළුවින් කරේ රොයි ඩෑස් ම ශත්නාය ෝෂාන් මානාම අමල්ඩි සිිල්ලම් ලයිල් මෙන්ඩිස් නැන්ස මෙන්ඩිස් ඒ වගේම දෙවක මහනාම ඒගොල යටතේ තමයි මම කෝචිං කරේ. මට අවරු දාසේ වයසේ මට පුළුවන් ගොනා ඩිවිෂන් 3 ඩිවිෂන් 2 ඩිවිෂන් 1 එකන කාලෙ සරා සෙල්ලන් කරන්න. ඉතින් මම පුොගක් දැනින්න පලේස්ල අනුහය දම සනුව ල්කප හබුන්ග පලේස් ලැක සෙල්ලන් කල තියෙනවා මගේ ආයතනය බඩු ගත්තුත් තෝගලන්ට එපාන මාරු කරන්න පුළුවන් එපන සල්ලිගන්නපුල එක මාචන අවුරුද කැනගන්න සිවි සවිස ්‍රීන්ද දවල කෙලිම මට කතා කරන්න මම ඔගොල්ල විනිවිතම හැමදීම කරන්නේ පුතාල හුඟක්කය ප්‍රෑණ ගානව ආගෙන ඉන්නවා. හැබැයි රෑට ප්‍රෑණ ගානව හයට පටන් ගන්නවා කියලා හැ උද වෙන ගන්ඩ ඔක්කම උදේ පාද නැගිට පස ඔක්කම අමතකයි අයි කල්දාන ඇති මේක තමයි ඉතියන ලොකුම් ප්‍රශ්නය ඔගන් ලොකුම් ආසාාව තියෙන්න්නඕනේ පාඩන් කරන්න සා එඩුකේෂන් එක අධ්‍යාපනය දැනුවර්ධන කරගන්න සා ක්‍රීඩාව ස්කිල් වැඩි කරගන්න මේද එකට කොරොත් තමයි ක්‍රීඩාව වගේ වර්ධනය වෙන්නේ. තමන් තම මිතර විශ්වාස කරගෙන තමන් ක්‍රීඩාව නියලෙන්න එක මේ වගේම තමන් දෙමවපියන්ට සානිත් ඇට උදව් කරන්න තමන්ත උදව් කරන්නකොට වන්න ඒවා නැක්චුරලි ආවත් තැනකට එනවා දක්ෂ වෙන්න අධ්‍යාපනයෙන් සහ ස්කිල් සොලින් ස්පෝර්ට් සොලින් ඒ වගේම පටගැන හිතන්න පටුන්ගක් කරවාට හැමදේම හරියනවා. Thank you.